ගරු මරිකාර මහත්තුමා ඔබතුමාට විනාඩි 10ක් වෙන් කර තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපේ රටටත් රාජ්‍යයටත් ආදායම් උපදවන්න පුළුවන් අමාත්‍යාංශයක වැසීර්ෂයක් තමයි අද සාකච්ඡා කරන්න ලබන්නේ. දැන් මේ අමාත්‍යාංශය පවත්වාගෙන යද්දී මේවායින් ආදායම් උපයද්දී විවිධ ප්‍රායෝගික ගැටලු තියෙනවා. ඉතින් අපි හිතන්න ඕන ඒවා පවතින ආණ්ඩුවකට මඩ ප්‍රහාරයක් එල්ල කරනවාට එහා ගිහිල්ලා පක්ෂ දේශපාලනයෙන් ඔබට ගිහිල්ලා මේ හරහා කොහොමද අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් අපි දන්නවා අතීතයේදී තේපොල් රබර් වලින් තමයි මේ වැඩිපුර විදේශ ආදායම ආවේ. දැන් එහෙම නැහැ. දැන් අපිට විශේෂයෙන්ම කියන්න ඕන අපනයන ආදායම වැඩි කර ගැනීමේ විශාල අවශ්‍යතාවයක් තියෙනවා. දැන් පෞගේ රජයේ කාලේදී අපි දන්නවා මේ රට මහමුහුදෙන් වටවෙච්ච රටක් හැටියට මත්ස්‍ය සම්පත අපිට සම්පතක්. හැබැයි තියෙන තක්කඩිකමත් එක්ක ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්න තියෙන නොහැකියාව නිසාම GSP ප්ලස් සහනයත් මත්ස්‍ය ආපනයනයත් අපිට නැති වුණා. නමුත් මේ රජයේ පැමිණියයින් පස්සේ මලික් සමරවික්‍රම ඇමතුමාගේ අමාත්‍යාංශය හරහාත් විදේශ අමාත්‍යාංශයත් සාකච්ඡා කරලා අපිට යුරෝප වෙළඳපොලේ තියෙන GSP ප්ලස් සහනය ලබා ගන්න හැකියාවක් ලැබුණා. ඒ වගේම අපිට මත්ස්‍ය ආපනයනයත් හැකියාවක් ලැබුණා. දැන් විශේෂයෙන්ම අපි දන්නවා මත්ස්‍ය ආපනයනයෙන් සාමාන්‍යයෙන් අවුරුද්දකට ඩොලර් මිලියන 250ක වගේ ආදායමකුත් ඒ වගේම GSP ප්ලස් වලින් ඩොලර් බිලියන 2.3ක වගේ ආදායමකුත් තියෙනවා. නමුත් අපිට ප්‍රශ්නයක් තියෙනවා පෞගේ කාලේ GSP ප්ලස් සහනය අපිට නැති වී ගිය කාලය තුල අපේ කලාපයේ පාකිස්තානය, බංග්ලාදේශය, වියට්නාමය වගේ රටවල් ඒ වෙළඳපොළ අල්ලන් තියෙනවා. ඉතින් ඒ අපිට GSP ප්ලස් සහනය ලැබුණයි කියලා ඉවරලා එකපාරට ඒ වෙළඳපොළවල් වලදී අපිට මාකට් ෂෙයාර් එක හම්බෙන්නේ නැහැ. ඒ වුන් අල්ලපු මාකට් ෂෙයාර් එකට අපි සූක්ෂමව යම්කිසි උපක්‍රම ශීලීව ඒක අල්ල ගන්න වෙනවා. දැන් විශේෂයෙන් මම කියන්න කැමති 2015 වසරේ ඉඳලා මේ දක්වා අපනයන ආදායම අරගෙන බලද්දී 2016 දී ඩොලර් බිලියන 17.4ක් අරන් තිනවා. 2017 දී 10.3ක වර්ධනයක් වෙනලා ඩොලර් බිලියන 19.2ක් අරගෙන තිනවා. 2018 දී ඩොලර් බිලියන 20.8ක් අරගෙන තිනවා. මේ අවුරුදු ජනවාරි මාසයේ විතරක් ඩොලර් මිලියන් 1030ක් අත්පත් කරගෙන තිනවා. ඒ නිසා මේක මදි අතරම. මොකද හේතුව අරගෙන බැලුවම දැන් මේ ප්‍රගතියක් තිනවා. මේ ආණ්ඩු කාලේ විශාල ප්‍රගතියක් තියෙනවා. මේ අමාත්‍යාංශයේ හැකියාවත් මේ අමාත්‍යාංශ නිලධාරීන් දක්ෂතාවයත් නිසා තමයි මේ ප්‍රමාණය හම්බලා තියෙන්නේ. නමුත් ඒකට සාපේක්ෂව අරන් බැලුවම වියට්නාමයට තියෙනවා GSP ප්ලස් වලින් අවුරුද්දක ඩොලර් බිලියන 3.9ක්. බංග්ලාදේශය අරගෙන තියෙනවා අවුරුද්දකට ඩොලර් බිලියන 3.8ක්. පාකිස්තානයේ ඩොලර් බිලියන 2.9ක් අරන් තියෙනවා. මම හිතන්නේ මේ රටවල් එක්ක ඒ රටවල් ආයෝජකයන්ට සහ අපනයනට ලබා දෙන පහසුකම් එක්ක බලද්දී අපි මීට වඩා උපක්‍රමශීලීව වැඩ කටයුතු කරුවත් අපිට අපනයන ආදායම තවදුරටත් වැඩි කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මේ අමාත්‍යාංශයටත් ඒ නිලධාරීන්ටත් ඒ හැකියාව ඇතයි කියන එකත් මම විශ්වාස කරනවා. මොකද ඒක දැන් මේ කතා කරන ඔක්කොමලා කතා කරන්නේ මොකක් හරි අවුලක් තියෙන එක ගැන විතරයි. හැබැයි මේ අපනයනය වර්ධනය වෙච්ච ගැන කතා කරන්නේ නැහැ. උදාහරණ සංචාර කර්මාන්තය ගත්තොත් 2014 වර්ෂයේදී ඒ කාලේ නිවුස් ඇලර්ට් ගැහුවා ඒගොල්ලන්ට කඩේ යන මාධ්‍යවේදී ඔන්න දසදහස් වලින් දසලක්ෂයේ සංචාරක ආවා කියලා ඉවරලා. හැබැයි ආදායම තිබ්බේ ඩොලර් බිලියන 1.7යි. නමුත් මම වාක්‍යයක් කියනවා ගිය අවුරුද්ද වෙනකොට 2018 වසර සඳහා පමණක් සංචාරකයන්ගේ ආදායම ඩොලර් බිලියන 4ක් දක්වා ඩොලර් බිලියන 2.3කින් වැඩි කර ගැනීමේ හැකියාවක් අපිට ලැබිලා තියෙනවා. ඒ එක්කම දැන් මේ දැන් කියන්න ඕන දැන් මේ ආයෝජකයෝ ඉන්නේ නැහැ, ආයෝජකයන් නැහැ, ආපු ගානට වඩා වැඩි දුර ගියා කියලා කියනවා. දැන් මේ රටට ආදරේ හැටියට ඉන්න දේශහිතයිසී කණ්ඩායම තමයි මෙහෙම කියන්නේ. මොන ආයෝජකද ලංකාවට එන්නේ? අවුරුද්දේ 385 දවසේ මුද්ගෝසන ආයෝජකේ මේ ලංකාවට ඇවිල්ලා හිල්ටන් හෝටලේ ඉඳලා කොල්ලිපිටිය හන්දිරිය යන්න ගන්නව පැය දෙකක්. ඉතින් ඒ මිනිහායි ලංකාව පැත්තට හැරලා එනවද? ඒතර ගේන ආයෝජක එහෙම එනවද? බදු සහන දුන්නයි කියලා ඉවර වෙලා රටේ වාතාවරණය සුදුසු නැත්තම් එහෙම එන්නේ නැහැ. ඒ නිසා දැන් ඒකනම් මම හිතන්නේ මේ රජයේ කෂේරුකාව පිළිබඳ ප්‍රශ්නයක්. අපි දැකලා තියෙනවා යුරෝපීය රටවල ප්‍රංශයේ, එංගලන්තේ, ජපානයේ වගේ රටවල් වල උද්ඝෝෂණය කරන්න වෙනම තැන් තියෙනවා. ඒක රටේ මිනිස්සුන්ගේ එදිනදා ජන ජීවිතයට බාධාවක් වෙන්නෙත් නැහැ, ආර්ථිකයට හානි කර වෙන්නෙත් නැහැ, ආයෝජකයන්ට බලපෑමක් ඇති වෙන්නෙත් නැහැ. අද විනයක් නැති රටක් බවට පත් කරලා අන් ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාව ඉක්මවා යන්න දීලා නමුත් මේ ඒකේ රටට පාඩුවක් කරලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ කිසියම් වෙලාවක උද්ඝෝෂකයන් මර්ධනය කරන්න, උද්ඝෝෂකයන්ට වෙඩි තියන්න ගහන්න කියලා. නමුත් ක්‍රමවත් වැඩපිළිවෙලක් රටට හානි නොවන වැඩපිළිවෙලක් හැදුවේ නැත්නම් ආයෝජකයෝ අද පමණක් නෙමේ හෙටටත් එන්නේ නැහැ. ඒකම දැන් පහුගිය කාලේ විශාල උද්ඝෝෂණ ගියා නිදහස් වෙළඳ ගිවිසුම් ගැන. මේ අපි දැනගන්න ඕන ලංකාව කියන්නේ දූපත් රටක්.
අපිට තියෙන සම්පත් කළමනාකරණය කරලා ඒ කළමනාකරණ දක්ෂතාවයන් වලින් තමයි ආදායම ගන්න ඕන. අපි දැන් ඔන්න මේ UNP ආණ්ඩුවක් ආවා කියලා ඇමරිකාවේ යුරෝපේ ආයෝජකයෝ මේක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව ඒයින්ද අපි ගිහලා උදව් කරන්න ඕන කියලා කිසිදු ආයෝජකයෙක් ආයෝජනය කරන්නේ නැහැ එහෙම. මොකද හේතුව ලංකාවේ වෙළඳපොළ උන්ට කුඩයි. එතකොට කිසියම් ආයෝජකයෙක් කර්මාන්ත ශාලාවක් ඉදි කරනවා නම් එහෙම නැත්නම් තව මොන හරි ඉදිරිපත් කරලා ඉදි කරලා ඔහු ආයෝජනය කරන මුදලින් ලැබෙන නිෂ්පාදනයට වෙළඳපොළක් ඕන. එතකොට ලංකාවේ වෙළඳපොළ කුඩා නම් ලංකාවේ රජයට වකිමක් තියෙනවා ඒ ආයෝජක ගෙන්න ගන්න ඕන නම් ඔහුගේ නිෂ්පාදන වලට වෙළඳපොළක් ලබා දෙන්න. ඒ සඳහා අපිට සිංගප්පූරුව වේවා පාකිස්තානය වේවා චීනය වේවා තායිලන්තය වේවා අපිට විශාල වෙළඳපොළක් සහිත රටවල් එක්ක අපි මේ නිදහස් වෙළඳ කිවිසුම් වලට යන්න ඕන. හැබැයි රජය සහ නිලධාරීන් දක්ෂ වෙන්න ඕන ඒ වෙළඳ කිවිසුම් වලින් අපේ රටට පාඩුවක් නොවි අපේ රටට වාසියක් වෙන ආකාරයට ඒ වෙළඳ කිවිසුම් වලට යන. ඒ නිසා දූපත් මානසිකත්වයෙන් ඔබට ගිහිල්ලා ඇත්තටම ආයෝජක ගේන්න ඕන නම් රැකී අවස්ථා බිහි කරන්න ඕන නම් රටට ආදායම ගේන්න ඕන නම් ප්‍රතිඅපනයනය හරහා බදු ආදායම් වැඩි කරගන්න ඕන නම් වෙළඳ කිවිසුම් අනිවාර්යයෙන්ම අවශ්‍යයි අත්‍යවශ්‍යයි කියන යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපි විපක්ෂයට කියනවා එහෙම යථාර්ථය තේරුම් අරගෙන ඇත්තටම රටට ආදරේ නම් රටේ ආර්ථිකයට ඒ වගේම ජනතාවගේ ජන ජීවිතයට බලවත් බලපෑමක් එල්ල නොවන ආකාරයට උද්ඝෝෂණ ක්‍රියාවලීන් වල රජයේ අඩුපාඩු සම්බන්ධව කරන විරෝධතාවලට යෙදෙන්න කියලා අපි ඉල්ලා හිටනවා. ඒකම මම කියන්න කැමතියි. දැන් මේ අමාත්‍යාංශය මගින් ආරම්භ කරලා තියෙනවා අපනයනකරුවන් 2000ක් දක්වා වැඩි කිරීමේ වැඩපිළිවෙල. දැන් මේක හොඳයි. දැන් අපනයනකරුවන් 2000ක් දක්වා වැඩි කරද්දී අපනයන ආදායම් වැඩි කරනවා වගේම ඍජු විදේශ ආයෝජන අඩුම තරමින් අවුරුද්දකට ඩොලර් බිලියන 7-8ක් මේ රටට ගේන්න පුළුවන් විදිහේ වාතාවරණයක් මේ හදන්න මේ ආණ්ඩුවට කසේරුකාව හදන්න ඕන. ඒක තියෙන්න ඕන. ඒක හැදුවොත් තමයි ආයෝජක එන්නේ. එහෙම ආයෝජකයෝ එන්නේ නැහැ නිකම්ම නිකම් මේ බදු සහන දුන්නා කියලා හෝ වෙන වරප්‍රසාද දුන්නා කියලා. ඒ තත්ත්වය හැදීමත් ඇමැතුමාගෙත් මේ රජයේ වක්කීමක් බව ප්‍රකාශ කරමින් අවසාන වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මලික් සමර වික්‍රම ඇමැතුමාගේ අවධානයට යොමු කරන්න මම කැමැති. දැන් කටුනායක අධිවේගී මාර්ගයේ හදලා ඉවරයි. දැන් තමුන්නාන්සලා දැන් පෞගේ රජයේ කාලෙදී හම්බන්තොට ගුවන්තොට පල කඩපු හින්දා ඒකේ මේ ගුවන් යානා නාවට ඒ වගේම හම්බන්තොට වරායක් හදපු හින්දා මේ නැව් නාවට දැන් ඒකට මාතර හම්බන්තොට අධිවේගී මාර්ගය කිලෝමීටර් 76කට හදලා දැන් මේ අගෝස්තු මාසේ විවෘත කරන නිසා තමුන්නාන්සලා මෙතන විශාල ආයෝජන කලාප හදනවා. ඒක සමහර වෙලාවට ගාල්ල මාතර හම්බන්තොට මොනරාගල රත්නපුර වැනි දිස්ත්‍රික්කවලට මේ බලපාන වෙන්න පුළුවන්. ඒක හොඳයි. අපි නරකයි කියන්නේ අපි කුහකත්වයෙන් බලන්නේ නැහැ. ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමා හැදුවත් කවුරු හැදුවත් මේ රටේ බදු දෙන ජනතාවගේ සල්ලි වලින් හදලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ ඒ හදපු ඒවායේ වටිනාකම ප්‍රයෝජනට අරගෙන අවස්ථාවක් බවට පත් කරලා ඒ හරහා ආදායම් මාර්ග උදා කරගන්න. එහෙම නැතුව මේවා අපේ සම්පත් කියලා ගල් පිළිම වලට වැඳ වැඳ ඉන්නවා වගේ ඉඳලා හරියන්නේ නැහැ. මේ වරාය ගුවන් තොටුපළ පාවිච්චි කරන ආදායම වෙන තැන් බවට. එතකොට ඒ සඳහා ගෙන යන වැඩපිළිවෙල මම හිතන්නේ මීට වඩා වේගවත් විය යුතුයි කියන එකයි මගේ අදහස. ඒ වගේම දැන් කටුනායක කොළඹ අධිවේගී මාර්ගය හදලා තියෙනවා. ඒකම දැන් වර්තමාන රජ යටතේ පෑලියගොඩ ඉඳලා කුල්ලුමත්තෙන් එන අධිවේගී මාර්ගය ඉදිරියෙන් පවතුන. ඒ නිසා මම යෝජනා කරනවා කොළොන්නා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය මායිම තමයි ඔය පෑලියගොඩ කුල්ලුමත්තෙන් එන අධිවේගී මාර්ගය බේස්ලයින් පාරත් අනිත් පැත්තෙන් ලෝලෙවල් පාරත් මේ අක්කර 28ක් වෙන විශාල භූමියක ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි දෙකක් තිබෙනවා. ඒ නිසා මේ ලෝලෙවල් මාර්ගයත් බේස්ලයින් මාර්ගයටත් මැදිව අක්කර 28ක් පුරා විහිදෙන භූමියක පැල්පත් නිවාස 4000ක් විතර තියෙනවා. මම විශේෂයෙන්ම චම්පි කරනවා කැමැතුමාට යෝජනා කරා මේ පැල්පත් වාසීන්ට ඇත්තටම ඔප්පු නැති නිවාස ගොඩක් තියෙන්නේ. ඔප්පු හොයාගන්නත් බෑ, මුල්ලිඩම් අයිතිකරු හොයාගන්නත් බෑ. ඒ නිසා ඒ ජනතාවත් ඉතාම දුක්ඛිත ජීවිතයක් ගෙවන්නේ. ඒ අයට තමන්ගෙම කියලා නිවසක් ගෙවල් 4000ක් හදන්න මහ ගාණක් යන්නෙත් නැහැ, මේ විශාල කාලයක් යන්නෙත් නැහැ. හැබැයි ඒ ගෙවල් 4000 එතන ෂිෆ්ට් කරොත් මේ අක්කර 28ක භූමිය හම්බන්තොට ඉදි කරන ආයෝජන කලාපයකට වඩා විශාල ආයෝජන කලාපයක් මෙතන හදන්න පුළුවන්. මොකද හේතුව කටුනායක අධිවේගී මාර්ගයට විනාඩි 15යි කිලෝමීටර් 2 එතන ඉඳලා කොළඹ වරායට තියෙන්නේ. ඒකම ප්‍රධාන ඔරුගොඩවත්ත ප්‍රධාන රේගුබහළු මධ්‍යස්ථානයට මීටර් 500යි තියෙන්නේ. ඒකම දැන් නාගරික උද්‍යානය එනවා මීටර් මුල්ල කුණුකන්දාවට. දැන් ඒක සංවර්ධනලා මේ ජූනි මාස වෙනකොට ඒ වැඩ කටයුතු ශීඝ්‍රයෙන් ඉවර කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මේ
කොළඹ දැන් හැමෝම කුලියාපිටිය ගැන කතා කරනවා කුරුණෑගල යනවා ඒක හොඳයි බින්ගිරිට නියෝජ්‍ය අමාත්‍යතුමා ගෙනියනවා ඒ වගේම හම්බන්තොටට ගෙන හොඳයි හැබැයි මේ කොළඹ තියෙන ප්‍රශ්නේ විසඳන්න ඕන කොළඹ පැල්පත් වාසීන්ගේ ප්‍රශ්නේ විසඳලා කොළඹත් ආයෝජන අවස්ථා හදන්න පුළුවන් ඒ නිසා ඒකට හොඳම තැන තියෙන්නේ ළඟම තැන තියෙන්නේ පහසුම තැන තියෙන්නේ කොළොන්නා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා ඒ ප්‍රදේශය දියුණු කරන්න ඒ අවශ්‍ය කටයුතු කරන්න කියලා ඉල්ලා සිටමින් ඒකම අපි රට හැටියට හිතනවා නම් ඒ සඳහා ඒ පැල්පත් වාසීන්ට උදව්වක් උපකාරයක් කරන ගමන් ඒකට විරුද්ධ නොවෙන්න උද්ඝෝෂණ නොවෙන්න ඒ සඳහා සහයෝගය ලබා දෙන්න සූදානම් බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරන බව ස්තුතියි ඔබතුමාට ස්තුතියි